කියන කතා රත්නජීවන් හුල් මහත්මයා දිත්ව රටවැසි භාවයක් තියෙන පුද්ගලයෙක් එතුමා උතුරේදී ප්‍රකාශ කරනවා සිංහල පත්‍රවල කුණු ගොඩවල් කියවන්න තමන්ට පුළුවන් කමක් නැහැ කියලා. ඒ කියන්නේ එතුමා හිතන්නේ සිංහල පත්‍රවල තියෙන සිංහල භාෂාවෙන් තියෙන කුණු ගොඩවල් කියලා. අපි කවදාකවත් කියන්නේ නැහැ දෙමළ පත්‍රවල කුණු ගොඩවල් තියෙනවා කියලා. දෙමළ පත්‍රවල දෙමළ භාෂාවෙන් ලියන ලිපි ගැන අපි කුණු ගොඩවල් හැටියට අර්ථකථනය කරන්නේ නැහැ. ඒකෙම පේනවා රත්නජීවන් හුල් මහත්මයාගේ තියෙන ජාතිවාදී විසකුරු මනස. ආණ්ඩුව හිටපු ස්ථාවරයට එරෙහි හිටපු ප්‍රධානම කණ්ඩායමක් තමයි මැතිවරණ කොමිසම. ඒ තීරණේ ගත්ත තැන ඉඳන් මැතිවරණ කොමිසමේ තුන් දෙනාත් එක්ක ආණ්ඩුව හොඳ නැහැ. හිත නරකයි. සමහර අය දිනා ගන්න බලනවා, සමහර අයට උදව් කරන්න බලනවා, එක එක විදිහ බලනවා. ස්වාධීනයි කියලා සිටිය යුතු ආයතන ස්වාධීන නොකරන කණ්ඩායම්ම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපි එක්තරා විදිහකට කනගාටු වෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා මහින්ද දේශප්‍රිය මැතිතුමා තව දුරටත් අප්‍රසාදයට පත් වෙන්න කැමති වෙන්නේ නැති වෙයි කියලා එතුමා කියලා තිබ්බා. මැතිවරණ කොමිසමේ රාජකාරිය අනික් අය කරන්න ඕනේ නැහැ. මැතිවරණ කොමිසම විසින් ඉටු කරයි කියලා අපක්ෂපාතීව කටයුතු කරන්නේ නැහැ කියලා චෝදනාවට අද මැතිවරණ කොමිසම බය වෙලාද? මේ ආණ්ඩුවට ඕන විදියට මේ මැතිවරණ සමයේ දෙගා නටන්න කටයුතු කරන්න ඉඩ හැරලා ඒ අයට ඕන විදියට මේ මැතිවරණය ආණ්ඩුවට පක්ෂපාතී විදියට කටයුතු කරන්න ඉඩ හැරීමක්ද මේ මැතිවරණ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නට ඕන. අපි නරක මිනිස්සු කියලා කියන්න එපා. ආණ්ඩුවට තාමත් සාහසික පහානක සැලැස්මක් තිබුණා අප්‍රේල් 25 චන්දදිය. අන්නේ බල න්‍යාය පත්‍රයට මැතිවරණ කොමිසම හරස්සු. ඒ නිසා බියරුව වේදනාව කෝපය තමයි අද මේ මැතිවරණ කොමිසම මෙත ආණ්ඩුව පාර්ශ්වෙන් එළවී තිබෙන චෝදනාවන්ගේ හරය තිබෙන කියලා අපි හිතනවා. රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමේ පොදු එකඟතාවයන් නොතකා මැතිවරණේ තියන්න එපා කියලා අධිකරණයට යනවා. ඊට පස්සේ රත්නජීවන් හූල් නිරෝධායන නීති නොතකා තමන්ගේ දෝනියෙන් දව මැතිවරණ කොමිසමේ ඇතුළට එක්කන් එනවා. පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා කියලා කියනවා. රත්නජීවන් හූල් පෙන්නනවා රත්නජීවන් ආණ්ඩු විරෝධියෙක් කියලා. රත්නජීවන් හූල්ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියද?